අයිබෝන් ඔන්න අදත් ඔබල ආසම විදිහ වීඩියෝ එකක් තමයි මම ගෙනල්ලා තියෙන්නේ වැලන්ටයින්ස් ඩේ ස්පෙෂල් වීඩියෝ එකක් මේ ඉතින් වැලන්ටයින්ස් වීක් එක ඉතින් මම අද හිත ඔයගලන්ට වැලන්ටයින්ස් ඩේ ඩේට් නයිට් අවුට්ෆිට් අයිඩියාස් ටිකක් දෙන්න කියලා ඉතින් මම අද outfits පහක් ගෙනත් තියෙනවා ඔයගලන්ට පේනවා තියෙන්නේ රෙඩ් ඇන්ඩ් බ්ලැක් තියෙන්නේ වැලන්ටයින් කලර්ස්ම තමයි ඉතින් ඕගොල්ලෝගේ මොනවද වැලන්ටයින්ස් වීකෙන්ඩ් එකේ තියෙන දැන් ෆ්‍රයිඩේ නේ වැලන්ටයින්ස් ඩේ එක තියෙන ඉතින් මොනවද ඔයගලන්ගේ ප්ලෑන්ස් මට කියන්න අමතක කරන්න බා කමෙන්ට් බොක්ස් එකේ ඉතින් ඒ වගේම මේ outfits ගැනත් ඔයගලන්ගේ ideas මට කියන්න ඉතින් එහෙනම් අපි තවත් පරක්කු කරන්න තෝ වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේවල පෙනුම කියලා පළවෙනි outfit එක තමයි මෙන්න මේ top එකයි මේ pant එකයි. ඉතින් මේක ඔයගලන්ට පේනවා ඇති sheer type එකේ top එකක්. මේ දවස්වල sheer tops හරිම trendy ඔයගලන්ට මතක නම් මම කිව්වා 2020 fashion video එකෙත් 2020 වල මේ sheer clothing කියන එක හරිම trendy වෙනවා කියලා. ඉතින් මම ඒකෙන් එකක් තෝරගත්ත මේ top එක. ඊට පස්සේ මේ පෑන්ට් එක ගැන කතා කරොත් මෙතන ලෙගින් ටයිප් පෑන්ට් එකක් සහ මේක ඔයගලන්ට පේනද පොඩි ෂයින් එකක් තියෙන මේක නිකන් ලෙදර් ටයිප් එකේ පෑන්ට් එකක් මට හිතෙනවා ඉතින් මේ කොම්බිනේෂන් එක හොඳට තියෙයි කියලා ලස්සනට ඉතින් එහෙනම් අපි බලමු මේක කොහොමද පෙනුම කියලා ගොඩක් අය කැමති මමත් ඇත්තටම හරිම කැමති හොඳ ෂේප් එකක් පේන නිසා බොඩිකෝන් ඩ්‍රෙසස් වල මේකේ පුංචි ස්ලීව් එකක් තියෙන ඊට පස්සේ මේ පිටිපස්සේ තියෙනවා ගෝල් ඩීටේල් zip එකක් ඒ කියන්නේ zip up dress එකක් මේකේ තින් මම හරි කැමති ගෝල් ඩීටේල්ස් වලට and red and gold කොහොමත් හරිම ලස්සනයි අඳිනකොට ඉතින් මේක බැලුවොත් ඉතින් පිටිපස්සේ ඔයාලට පේනද පුංචි ස්ලිප් එකක් තියෙනවා මට හිතෙනවා මේක හරිම ලස්සනට තියෙයි කියලා එනක අපි ඇඳලා බලමු sheer type සහ මෙන්න මේ top එක මේකෙත් front එකේ ඔයගලන්ට පේනවා front එකයි මේ sleeve එකයි sheer type එකට යන්නේ ඉතින් හරිම ලස්සන combination එකක් වෙයි කියලා මට හිතෙනවා ඉතින් try කරන්න බලමු
එකට තියෙන ඩ්‍රෙස් එකක්. මේකේ මේ පහල පෆ් කරලා තියෙන හරියම ලස්සනයි. මේක මට හිතෙනවා මේ ඇඳම දැන් මේ වේස්ට් එක හරියෙන් ගොඩක් ටයිට් වෙලා ඊපස්සේ එජ් එක පෆී වෙලා තියෙන හරියම කියුට් ලුක් එකක්. ඒ අනිත් එක ඉතින් රෙඩ් හරියම හොට් රෙඩ් එකක්. මේක ඉතින් නයිට් එකට අඳින්න කියන්නේ ඩිනර් ඩේට් එකකට හොඳට මැච් වෙනවා මේක. හරි එහෙනම් අපි මේකත් ඇඳලා බලමු. බොඩි ෂේප් එක හොඳ ලස්සනට පේන විදිහට අඳින්න පුළුවන්. ඉතින් බලමු මේකට එහෙනම් ෂූස් මැච් කරලා බෑග්ස් මැච් කරලා කලින් අවුට්ෆිට්ස් වලට ගලා වගේ එහෙනම් අපි අන්තිම එකටත් අපි ගිහිල්ලා බලමු කොහොමද මේකේ පෙනුම කියලා. ඒ වගේ ඉතින් අන්තිමට මම කියන්න කැමති ඉතින් ඔයගලන්ගේ වැලන්ටයින්ස් ඩේ එක ගොඩාක් සතුටින් ඔයා ආදර කරන කෙනෙක් එක්ක ගොඩාක් සතුටින් ගෙවන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වැලන්ටයින්ස් ඩේ එක ගැන එක එක්කෙනාට එක එක විදිහ අයිඩියාස් තියෙනවා. මම හිතන හැටියට ඉතින් නැ සමහර අය හිතනවා ඉතින් මේක මේ එක දවසකට විතරක් ඇයි ආදරය කරන්නේ කියලා. ඇත්තටම ඒ දවස මම හිතන විදිහටවත් තියෙන ආදරය කරන්න නෙමෙයි ආදරේ සෙලිබ්‍රේට් කරන්න කියලා. ඉතින් අපි තව කෙනෙක්ට දෙන ආදරේ තව කෙනෙක් අපට දෙන ආදරේ මේ ලෝකේ පුරාම තියෙන ආදරේ කියන දේ ආදරේ කියන එක නැතුව ඇතරම මේ ලෝකේ ඉස්සරහට යන්නේ නැහැ. The world goes round love. ඉතින් මට හිතෙනවා ඉතින් මේ ලව් කියන දේ සෙලිබ්‍රේට් කරන්න තියෙන දවසක්. ඉතින් ඒ ගැන එච්චරටම ක්‍රිටිසයිස් වෙන්නේ නැතුව ඉතින් සතුටින් ඒ දවස ගෙවන්න කියලා මම හිතනවා. ඉතින් සෙලිබ්‍රේට් කරන්න කැමති අයට කරන්න පුළුවන්, කරන්න අකමැති අයට නොකර ඉන්න පුළුවන්. ඉතින් මට හිතෙනවා ඉතින් අපි කළා වුණත් තව කරන කෙනෙක්ට අපි ඒකන ක්‍රිටිසයිස් කරනවට වඩා ඉතින් ඒක දිහා සුන්දර විදිහට බලන්න පුරුදු වුණා නම් හොඳයි කියලා. ඉතින් මේක හරිම කන්ට්‍රවර්ෂල් ටොපික් එකක් නිසා තමයි මම හිතුවේ එහෙම දෙයක් කියන්න. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඉතින් මේ තමන්ගේ ආදරේ සෙලිබ්‍රේට් කරන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට ගොඩාක් සතුටෙන් එදා දවස ගෙවන්න ලැබෙන්නේ කියලා. ඉතින් ඒ වගේම ඔගොල්ලෝගේ ජීවිතෙන් ආදරේ කියන දේ කවදාවත් නැති වෙන්නේ නැතුව ආදරේ කියන එක පිරීලා ජීවිතේ ගෙවන්න ලැබෙන්නේ කියන එකත් සහ ඔගොල්ලෝ ආදරේ කරන කෙනා ඔගොල්ලෝ ළඟින්ම
තියාගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරති මේ වීඩියෝ එකේ අන්තිමට. ඉතින් හැමදාමත් කියනවා වගේ ඉතින් ලබන සතියේ මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආපහු ඔබල ළඟට එනකන් මම ගිහලා එන්නම්. ඒ වෙනකන් පරිස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න, ඒ වගේම අද විශේෂයෙන් කියන්නේ ආදරෙන් ඉන්න. Bye.